මේ ශරීරයේ පද්ධති වලින් තමයි ගොඩනගලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මානව විවච්ඡේදය කියන එකේදී කතා කරා ඇටම්ස් එහෙම නැත්නම් පරමාණු. පරමාණු මට්ටමේම ගත්තහම ඒ පරමාණු සමූහයක් එකතු වෙලා අන්න සෛලයක් නිර්මාණය වෙනවා. එතකොට ඒ එක වගේ සෛල සමූහයක් එකතු වෙලා පටකයක් නිර්මාණය වෙනවා. ඒ එක වගේ පටක සමූහයක් එකතු වෙලා අන්න යම්කිසි අවයවයක් එහෙම නැත්නම් යම්කිසි මේකක් නිර්මාණය වෙනවා. එතකොට ඒ වගේ සිමිලර් ටිෂුස් වලින් ගොඩනැගෙනවා යම්කිසි පද්ධති. එතකොට පද්ධති තියෙනවා සමූහයක් ශරීරේ. එතකොට මේ පද්ධති සියල්ලම එකතු වුවම මනුස්ස ශරීරයේ බවට පත් වෙනවා. එතකොට අපි මතක තබා ගැනීම පාසුව සඳහා ගත්තොත් එහෙම උඩින් තියෙනවා සම. එතකොට සම කියලා කියන්නේ පද්ධතියක්. ඔබ කියන ඉන්කියුබේටරි සිස්ටම් එක. ඊට පස්සේ හැමතැනටම යටින් තියෙනවා මේදේ තියෙනවා ඊට යටින් ආයේ මසල් තියෙනවා. එතකොට මස්කියුලර් සිස්ටම්. මස්කියුලර් සිස්ටම්. එතකොට මසල්ස් වලට යටින් තියෙනවා බෝන්ස් නා ස්කෙලිටල් සිස්ටම්. එතකොට මේ මසල්ස් වලට බෝන්ස් වලට මේවට ඔක්කොටම පෝෂණය සපයන්න නම් පෝෂක පදාර්ථ සහ ඔක්සිජන් රැගෙන යන පද්ධතියක් තියෙනවා. ඒකට අපි කියනවා කාඩියෝ වැස්කියුලර් කාඩියෝ රෙස්පිරේටරි සිස්ටම්. එතකොට රුධිර සංසරණ සහ ශ්වසන පද්ධතිය. එතකොට මේ වාගේ ක්‍රියාකාරීත්වය හරියට තියෙන්න නම් මේගොල්ලන්ට ඉලෙක්ට්‍රිකල් ඉම්පල්සස් එන්න ඕනේ ස්නායු ආවේගෙන් නේ ස්නායු පද්ධතිය. එතකොට ඒ ඒ විද්‍යුත් ක්‍රියාකාරීත්වය විතරක් තිබිලමදි රසායනික ක්‍රියාකාරීත්වයක් තියෙන්නත් ඕන. එහෙනම් එතන හෝමෝන පද්ධතියක්. එතකොට මේ ඔක්කොම කරන්නේ ශක්තිය ඕන ශක්තිය ලැබෙන්නේ පිටතින් පිටතින් ශක්තිය ලබා ගැනීම සඳහා ආහාර ජීර්ණ පද්ධතියක් අවශ්‍යයි. එතකොට ආහාර ජීර්ණය වුණාට පස්සේ ඒ ටික ඔක්කොම ඇඟේ තියා ගන්න ඒවා එළියට දාන්නත් ඕන අතුරුපල එනම් බයිස්රාවි පද්ධතියක් අවශ්‍යයි. ජෙනිටෝ යූරිනරි සිස්ටම් එකක් අවශ්‍යයි. එතකොට මේ ශරීරයක් වීම නිසා බාහිර පරිසරයේ ජීවත් වෙන ජීවියෙක් නිසා මයාට ලෙඩ වෙනවා. ඒ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය වෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා 11. එතකොට මෙයා පරිසරයේ ස්වාභාවික සත්වෙක් විදිහට මෙයාට අවශ්‍ය වෙනවා මෙයාගේ වර්ගයාභෝග කිරීම ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා. අනිකුත් සාක සහ සතුන් වගේම වර්ගයාභෝග කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එයාට ප්‍රජනන පද්ධතියක් අවශ්‍යයි. එතකොට මේ 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 යා ප්‍රතිශක්තිකරණ පද්ධතියත් එක්කම අපි කතා කරනවා වසා පද්ධතිය. වසා පද්ධතිය ඔසේ. එතකොට මේ විදිහට පද්ධති 10ක් 12ක් තියෙනවා ශරීරයේ සම්මත සම්පූර්ණ ක්‍රියාකාරීත්වය. එතකොට ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් විදිහට මොනවද ඔයා විශේෂ අවධානයක් යොමු කරන්න ඕන පද්ධති? මාංශපේශී පද්ධතිය. ආය කාඩියෝ රෙස්පිරේටරි කිව්වම එතන දෙකයි. සර්කියුලේෂන් ඇන්ඩ් රෙස්පිරේටරි සිස්ටම්. ඊළඟදී අස්ථි පද්ධතිය ගැනත් අදහසක් අවබෝධයක් අවශ්‍ය වෙනවා. කොහොමද අස්ථියක් ගොඩනැගිලා තියෙන්නේ? කොහොමද අස්ථි පද්ධතිය තියෙන්නේ? මොනවද අස්ථි පද්ධතිය තියෙන සංදි? ඒ වගේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඒ වගේ. ඊළඟදී හෝමෝන ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනගෙන ඉන්න ඕන හෝමෝන පද්ධතිය. එතකොට ස්නායු පද්ධතිය පිළිබඳව අපි අර ස්නායු පද්ධතියේ බෙදීම ගැන කතා කරනවා. ඒ කියන්නේ අර මධ්‍ය ස්නායු පද්ධතිය, පරයන්ත ස්නායු පද්ධතිය කියලා අපි මූලික වශයෙන් කතා කරනවා මිසක් අපි අර ගොඩාක් ඒ කියන්නේ දල වශයෙන් වට අදාසක් තියෙනවා නම් ස්නායු ශෛලියක් ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? හොඳ ස්නායු ආවේග ගමන් කරන්න කියන ඒක සාමාන්‍ය වශයෙන් ප්‍රමාණ. නමුත් හෝමෝන පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. මොකද ඇඟ වෙනස් කරන්න බෑ, හෝමෝන වෙනස් කරන්න බෑ. ඒ ඉතාමත්ම වැදගත්. හරි, මසල් හදන්න එන කෙනෙකුගේ growth hormone and testosterone level එක increase වෙන්න ඕනේ. increase කරගන්න ඕන මදි නම්. ව්‍යායාමයෙන් සහ ආහාර පාලනයෙන් සහ අනිකුත් ජීවන රටාව කළමනාකරණය කරගන්න. ඒක weight loss කරන කෙනෙක්ගොත් අනිවාර්යයෙන්ම estrogen hormone, testosterone, insulin control මේවා පිළිබඳ දැනගන්න. එතකොට හෝමෝන පද්ධතිය. එතකොට මෙන්න මේ පද්ධති පහ පිළිබඳව අපිට සාමාන්‍ය කෙනෙකුට වඩා ටිකක් වැඩි දැනුවත් අවශ්‍ය වෙනවා. හරි, එතකොට ඒකට අපි කියන හියුමන් ඇනටමි. එතකොට හියුමන් ඇනටමි කියන්නේ කාඩියෝ වැස්කියුලර් කාඩියෝ රෙස්පිරේටරි මස්කියුලර් ස්කෙලිටල් පහ එන්ඩොක්‍රයින් එන්ඩොක්‍රයින් හෝමෝන් සිස්ටම්. එතකොට මේ පහ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. මේ වගේ ක්‍රියාකාරීත්වය කෙසේද කියන්නේ